සමහරක් හස්බන්ලා වයිෆ්ට මල් තියලා වඳින්නත් පුළුවන් මේ වීඩියෝ එක බැලුවට පස්සේ. අද අපි කතා කරන්නේ ලෝකේ ඉන්න භයානකම පිරින්දෑවරු 7 දෙනෙක් පිළිබඳවයි. එහෙනම් යමු අද වීඩියෝ එකට. මුලින්ම අපි කතා කරන්නේ ටැවුනෙල් බැටිස්ටා පිළිබඳවයි. කිඩ්නි ඩිවෝස් නමින් ජනප්‍රිය වුණු දික්කසාද නඩුවකටත් හේතු වුණු මේ සිදුවීම මීට දශකයකට විතර එපිට ඇමෙරිකානු මාධ්‍යවලට රසබර පුවතක් වුණා. ශෛල වෛද්‍යවරයෙක් වුණු රිචඩ් බැටිස්ටාගේ බිරිඳ වෙන ඩැවුනෙල් බැටිස්ටා වකුගඩු ආබාධයකින් පෙළුණු තැනැත්තියකි. දෙවරක්ම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් අසාර්ථක වෙලා ඉදිද්දී ඇයට රිචඩ් තම වකුගඩුවක් දන් දෙනවා. ඒත් ටික කාලයකින් ඇය අනියම් සම්බන්ධතාවයක් පටන්ගත් බව රිචඩ් පවසනවා. අවසානයේදී දෙදෙනා දික්කසාද වෙන්න තීරණය කරනවා. බිරිඳ කරපු ද්‍රෝහිකම නිසා දැඩි කෝපයට පත්වෙන රිචඩ් තමන් දීපු වකුගඩුව නැවත ඉල්ලනවා. එහෙම නැත්තම් වකුගඩුවේ වටිනාකම හැටියට ඩොලර් මිලියන 1.5ක් ඔහු ඉල්ලා සිටිනවා. අන්තිමේදී රිචඩ් නඩුව පරදිනවා. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ දරුවන්ව බලන්නට බිරිඳ තමන්ට ඉඩ දෙන්නේ නැහැ කියලත් රිචඩ් බිරිඳට චෝදනා එල්ල කරනවා. දෙවනියට අපි කතා කරන්නේ ස්ටේසි කැස්ටර් පිළිබඳවයි. තමන්ගේ පළමු සැමියා හෘදයාබාධයකින් මිය ගියාට පස්සේ තම දියණියන් දෙදෙනාත් එක්ක තනි වුණ ස්ටේසි තවත් විවාහයක් කරගන්න තීරණය කරනවා. ඇය ඩේවිඩ් කැස්ටර් නම් පුද්ගලයෙක් එක්ක නැවත විවාහ වෙනවා. ඔය විවාහයත් කාලයක් ගලාගෙන යද්දී ස්ටේසි දවසක් පොලිසියට පැමිණිලි කරනවා තමන්ගේ ස්වාමි පුරුෂයා තමන් එක්ක තරහ වෙලා කාමරයේ දොර වහගෙන පිටතට ඒම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා කියලා. නිවසට ගිහින් කාමරයේ දොර කඩලා බලන පොලිස් නිලධාරීන්ට දකින්නට ලැබෙනවා ස්ටේසිගේ ස්වාමි පුරුෂයා වසපානය කළා මිය ගිහින් තිබෙන බව. කොහොම නමුත් වැඩිදුර පරීක්ෂණ සිදු කරද්දී පොලිසියට වසබඳුන්වල ස්ටේසිගේ ඇඟිලි සලකුණු හමුවනවා. ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන පොලිසිය ස්ටේසිගේ පළමු සැමියාගේ සිරුරත් ගොඩගෙන පරීක්ෂණ පවත්වනවා. එහිදී ඔහුගේ සිරුරේ ඉහත වස වර්ගය තිබෙන බවට ඔවුන් සොයා ගන්නවා. ක්‍රමක්‍රමයෙන් සැකය තමන් වෙත යොමුවද්දී ස්ටේසි තව දරුණු උපායක් යොදවනවා. ඇය කරන්නේ තමන්ගේ වැඩිමල් දියණියට වසදී සැමියන්ගේ මිනීමැරුම් දෙක ඇය විසින් සිදුකරන ලද බවට ව්‍යාජ සියදිවි නසා ගැනීමේ ලිපියක් සකස් කරන එකයි. නමුත් වාසනාවකට ඇගේ දියණියගේ ජීවිතය ගැලවෙනවා. තම සැමියන් දෙදෙනාව වසදී මරා දැමීමේ චෝදනාවට ස්ටේසිට සිරදඬුවම් හිමි වෙනවා. තුන්වෙනියට අපි කතා කරන්නේ කැතරින් නයිට් පිළිබඳවයි. බොහොම දරුණු ගති පැවතුම් වලින් හෙබි ඕස්ට්‍රේලියානු කාන්තාවක් වුණු කැතරින් කීප විටක් විවාහ වුණු තැනැත්තියකි. ඇගේ සැමියන් සහ ඇය ලිංගික සම්බන්ධතා පැවැත්වූ පුරුෂයන්ටන් නොයෙක් තාඩන පීඩන එල්ල කිරීමේ ඉතිහාසයක් ඇයට තිබ්බා. ඇය අවසන්වරට සම්බන්ධතාවයක් පැවැත්වේ ජෝන් ප්‍රයිස් නම් පුද්ගලයෙක් සමගයි. එක දවසක ජෝන් ප්‍රයිස් රැකියාවට වාර්තා කරන්නෙත් නැතුව අතුරුදහන් වෙනවා. ඒ ගැන රැකියා ස්ථානයෙන් සිදු කරපු පැමිණිල්ලක් හොයා බලන්න එන පොලිස් නිලධාරීන්ට හොයාගන්න ලැබෙන්නේ
කැතරින් විසින් ජෝන් ප්‍රයිස්ව මරාදමා ඇති බවයි. ඒ විතරක් නෙමෙයි. ජෝන්ව මස් කළා අල වට්ටක්ක බීට්රූට් වගේ එළවලු එක්ක මිශ්‍ර කරපු ආහාරයකුත් ඇය ඒ වෙද්දි පිළියෙල කරමිනුයි ඉඳලා තියෙන්නේ. මේ ආහාරය ඇය හදලා තියෙන්නේ තමනුත් කාලා තම දරුවන්ටත් පිළිගන්වන්නටයි. වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවන්නේ කැතරින් ජෝන් ප්‍රයිස්ව මරා දමා තිබෙන්නේ පිහි පහර 37ක් ගැනීමෙන් බවයි. ඇය මේ බිහිසුණු අපරාධයට තවමත් ජීවිතාන්තය දක්වාවන සිරදඬුවමක් විඳිමින් පසු වෙනවා. හතරවෙනියට අපි කතා කරන්නේ ඔමයිමා නෙල්සන් පිළිබඳවයි. ඊජිප්තු ජාතික මෝස්තර නිරූපණ ශිල්පිනියක් වුණු ඔමයිමා නෙල්සන් 80 දශකයේදී ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. ඉන්පසු ඇයට සමීපවන විලියම් නෙල්සන් නම් ගුවන් නියමුවෙක් සමග ඇය විවාහ වෙනවා. නමුත් මේ විවාහය පවතින්නේ ඉතාම කෙටි කාලයයි. තමන්ව ලිංගික අපයෝජනයට ලක් කිරීමට පළිගැනීමක් වශයෙන් ඔමයිමා විලියම්ට කතුරකින් එන ස්ත්‍රික්කයකින් පහර දී මරා දමනවා. ඇගේ පළිගැනීම එතනින් නිම වෙන්නේ නැහැ. විලියම්ගේ ශරීරය කැබලි කරන ඔමයිමා ඔහුගේ මස් කළුකුම් මස් සමග මිශ්‍ර කර කුණු බක්කියට දානවා. තවත් මස් කොටසක් ඇය බාබකියු කොට ආහාරයට ගත් බවටත් ඇය සඳහන් කරන්නේ ඒ මස්වල ප්‍රණීත රසය ගැනත් වර්ණනා කරමින්. කොහොම නමුත් අවසානයේදී මිනී මැරුමට වරදකරුවන උමයිමාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හිමි වෙනවා. පස්වෙනියට කතා කරන්නේ ඩෝනා විලියම්ස් පිළිබඳවයි. කැනඩා ජාතික කාන්තාවක් වුණු ඩෝනා වසර 33ක් තමන් සමග විවාහ ජීවිතය ගත කළ සැමියාට මිටියකින් පහර දෙනවා. ඉන්පසුව ඔහු මිය ගියේ යයි සිතා ඇය සාප්පු සවාරියක යනවා. නැවත නිවසට එන ඩෝනා දකින්නේ තම සැමියා අසාධ්‍යව පණ අදිමින් ඉන්න ආකාරයයි. එවිට ඇය ඔහුට නැවත පහර දී මරා දමනවා. මිනී මැරුම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ පසු ඩෝනා තමන් වෙත අනුකම්පාව දිනා ගැනීමට සැමියාට නොයෙක් චෝදනා කරනවා. ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙක් බවටත් තමන්ට නිතර පහර දෙන බවටත් ඇය චෝදනා කරනවා. නමුත් ඔවුන්ගේ දියණිය සහ හිතවතුන් සියල්ලගේම චෝදනාව එල්ලවන්නේ ඩෝනාටයි. ඇය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු ප්‍රචණ්ඩකාරී තැනැත්තියක් බවට ඔවුන් එළිදරව් කරනවා. අවසානයේදී ඩෝනාට වසර 25ක සිරදඬුවමක් හිමිවනවා. හයවෙනියට කතා කරන්නේ රූත් ස්නයිඩර් පිළිබඳවයි. රූත් ස්නයිඩර් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කුරිරු කාන්තාවක්. ඇය තම සැමියාට හොරෙන් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ඒ අතරතුර විශාල මුදලකට ජීවිත රක්ෂණයක් ලබා ගන්නටද ඇය සැමියාව පොළඹනවා. ඉන්පස්සේ ඇය කරන්නේ තමන්ගේ අනියම් පෙම්වතා සමග එකතු වී සැමියාව මරා දැමීමයි. මේ මිනී මැරුමත් බොහොම බිහිසුණු ආකාරයනුයි ඔවුන් සිදු කරන්නේ. මුලින්ම සැමියාගේ හිසට දැඩි පහරක් එල්ල කරනවා. ඉන්පසුව ඔහුගේ නාස්පුඩුවලට ක්ලෝරෝෆෝම් පෙඟවූ රෙදි කඩවල් ලොබනවා. ඉන්පස්සේ ගෙලසිර කර දැමීමෙනුයි රූත් සහ ඇගේ අනියම් පෙම්වතා රූත්ගේ සැමියාව මරා දමන්නේ. මේ මිනී මැරුම නිවස කොල්ල කන්න ආ හොරුම් පිරිසක් විසින් සිදු කරපු බවට රූත් ව්‍යාජ පුවතක් මවනවා. නමුත් පොලිසියේ උකුසු ඇස රූත් වෙත යොමු වෙනවා. අවසානයේදී රූත්තන් ඇගේ අනියම් පෙම්වතාටත් මිනී මැරීමේ වරදට
මරණ දඬුවම හිමි වෙනවා. විදුලි පුටුවේ ඉන්දවීමෙන් රූත් මරණයට පත් කරනවා. වීඩියෝ එක අවසානයට කතා කරන්නේ ක්ලාරා හැරිස් පිළිබඳවයි. කොලොම්බියානු සම්භවයක් සහිත කාන්තාවක් වුණු ක්ලාරා හැරිස් වෘත්තියෙන් දන්ත වෛද්‍යවරියන්. ඇයගේ සැමියා වුණු ඩේවිඩ් දන්ත සායන කිහිපයක් පවත්වාගෙන ගිය ඇමරිකානු වෛද්‍යවරයෙක්. ඩේවිඩ් ක්ලාරාට හොරෙන් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන තිබෙනවා. මේ ගැන සැක කරන ක්ලාරා පෞද්ගලික රහස් පරීක්ෂකවරයෙක් කරහා සැමියා සහ අනියම් පෙම්වතිය යන එන තැන් ගැන දැනගන්නවා. සැමියා සහ පෙම්වතිය හෝටලයක රැඳී සිටින බවට ආරංචියක් ලබන ක්ලාරා සැමියාගේ පළමු විවාහයේ දියණිය සමග හෝටලයට ගොස් ආරවුලක් ඇති කරගන්නවා. ඊදීත් සැමියා හෝටලයෙන් පිට වී තම වාහනය වෙත යද්දී ක්ලාරා තමන්ගේ මර්සඩීස් රථයට නැගී ඒ ධාවනය කර සැමියාව හප්පා දමනවා. ඇය එතනිනුත් නවතින්නේ නැහැ. තවත් දෙවතාවක් රථය පදවාගෙන ගොස් සැමියාගේ සිරුර උඩින් යනවා. මේ සම්බන්ධ මිනී මැරුම් නඩු විභාගයේදී ක්ලාරාගේ පාර්ශවයේ නීතිච්ඡයෙන් කියන්නේ ක්ලාරා හදිසි කෝපය නිසා මෙවැනි දරුණු ක්‍රියාවකට පෙළඹුණු බවයි. නමුත් රථය තුළ සිටි ක්ලාරාගේ සැමියාගේ දියණිය කියන්නේ ඇය හිතාමතාම කිහිප වරක් තම පියාව යට කළ බවයි. අවසානයේදී 2003 වසරේදී ක්ලාරාට 20 වසරක සිර දඬුවමක් හිමිවනවා. 2017 වසරේදී ඇය නිදහස ලබන්නටත් සමත් වෙනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරේ ලෝකයේ භයානකම බිරින්දෑවරු සිදු කරපු දරුණුම ක්‍රියා හතක් පිළිබඳවයි. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් කරන්න, මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, මේ වගේ තොරතුරු දිනපතා දැනගැනීමට අපේ අමුතුලන්තේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමුවෙමු. සුබ දවසක්.